සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ඒ භාග්‍යවත් වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, සොඳුරු නිවන් මඟ ගැන සාකච්ඡා කරන මියුතුම් සදහම් කතාබහත් සමග අද දවසේ පින්වත් ස්වාමින් වහන්සේ වැඩම කළා මූලික බුද්ධ දේශනා ඇසුරෙන් ඔබට අපට කරුණු පහදා දෙමින් මේ ධර්ම සාකච්ඡාමේ වැඩසටහන පවත්වන්නට. මේ දිනවල අපි සතර සතිපට්ඨානයට අයිති නාලන්ද වර්ගයේ තියෙන සූත්‍ර දේශනා ශ්‍රවණය කරන්නේ සාකච්ඡා කරන්නේ. අද දවසේ අපිට විශේෂයෙන් අහන්නට තියෙන්නේ, කතාබස් කරන්නට තියෙන්නේ අවසරයි ස්වාමීන් වහන්ස, අරිය සූත්‍රය. අරිය සූත්‍රයේදී භාගතුන් වහන්සේ මේ න්‍යායක් ගැන දේශනා කරනවා. දුක ගෙවල දාන න්‍යාය ක්‍රමය ගැන වදාළේ. ඉතාම කෙටියෙන් මේ සතර සතිපට්ඨානය තමයි මේ දුක ඡය කරන මාර්ගය කියලා භාගතුන් වහන්සේ වදාරන්නේ. පින සොයනස අපි අනිකුත් බුද්ධ දේශනාත් මේකට මේ උතුම් දේශනාවට සම්බන්ධ කරගෙන අපි තේරුම් ගන්න උත්සාහ කරමු. යම් කිසි කෙනෙක් මේ ධර්මයන් තුල පිහිටියාම, ධර්මයට පැමිණියාම ඒ ධර්මයෙන් ඊළඟ ධර්මය උපද්දනවා කියලා භාගතුන් වහන්සේ විවිධ අයරින් දේශනා කරලා තියෙනවා. චේතනාකරණීය න චේතනා චේතනාකරණීය සූත්‍රයේ තියෙනවා න චේතනාකරණීය කියලා. කියන්නේ සිතුවත් නැතත් මේ ඊළඟ දේ උපදිනවා කියලා යම් ධර්මයකට පැමිණියාම. ස්වාමින් වහන්සේ අපට ඒ ගැනත් සිහිපත් කරાવી. විශේෂයෙන් පින්වත්නි, මෙතනදී සත්පුරුෂයාගෙන් සද්ධර්මයේ ඇහෙද්දී භාගතුන් වහන්සේ වදාළ මේ අවිජ්ජා සූත්‍රයේදී ශ්‍රද්ධාවට පැමිණිලා යෝනිසෝ මානසිකාරයට ඇවිත් ඉන් අනතුරුව සිහිය නුවණ උපදවාගෙන සති සම්පජඤ්ඤයට ඇවිල්ලා ඉන්ද්‍රිය සංවර කරගෙන මේ සිත කය වචනය ත්‍රිවිධ සුචරිතයේ යොදවලා අපි දැන් මේ කතාබස් කරන සතර සතිපට්ඨානයේ පිහිටන බව බලන්නේ. සතර සතිපට්ඨානයට එන්නට උපකාර වෙනවා මේ කල්යාණ මිත්‍රයාගෙන් ධර්මයේ ශ්‍රවණය කිරීම. ඉතින් ඒ නිසා සතර සතිපට්ඨානයට ආපු කෙනා තමයි බොජ්ජංග වඩන්නේ, බොජ්ජංග හත දිනු කරන්නේ. බොජ්ජංග හත වැඩුණ කියන්නේ අවබෝධය ඇති කරන අංග හත. සති ධම්ම වෙචේ විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා කියන බොජ්ජංග හත සම්පූර්ණ වුණා කියන්නේ විද්‍යා විමුක්ති සාක්ෂාත් වීමයි. ඉතින් මේ ධර්මයන්ම ඊළඟ ධර්මයන් පුරන්නා වූ මේ ආර්ය නෛර්යානික ධර්මයේ ගැන පින්වත් ස්වාමින් වහන්සේ මේ අරිය සූත්‍රයත් ඇසුරු කරගෙන භාගතුන් වහන්සේ වදාළ අනිකුත් දේශනාත් ඇසුරු කරගෙන අපි මේ වෙලාවේදී සිහිපත් කරමු, කතාබස් කරමු. අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස. පින්වත් ස්වාමීන් වහන්ස, මේ අරිය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පින්වත් ස්වාමීන් වහන්සේලාට දේශනා කරනවා, චත්තාරෝමී භික්කවේ සතිපට්ඨානා භාවිතා බහුලී කතා. පින්වත් මහණනි, මේ සතර සතිපට්ඨානයන් භාවිත කළහම වැඩුවහම බහුලී කතා බහුලීකృత කළහම කියන බහුල වශයෙන් මේ සතර සතිපට්ඨානය වැඩුවොත් අරියා නීයානිකා නීයන්ති තක්කරස්ස සම්මා දුක්ඛඛයය ආර්ය වූ නෛර්යානිකෝ. නෛර්යානික කියන එක අපේ පින්වත් ස්වාමීන් වහන්සේ මතක් කළා. මේ ධර්මය
ධර්මය විසින්ම ධර්මයක් උපද්දවන ස්වභාවෙන් යුක්තයි. ඒ ආර්ය වූ නෛර්යානික වූ ඒ සියලු දුක් සේවීම නම් වූ ඒ අමාමහ නිවනට හමුන් පැමිණෙනවා. හමුණුවනවා ඒ සතර සතිපට්ඨානය වැඩීමේ. සතර සතිපට්ඨානය යමෙක් බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට වඩනව නම් ඒ ආර්ය වූ නෛර්යානික වූ ඒ අමාමහ නිවන සියලු දුක් සේවීම නම් වූ නිවන කරා මැනවින් එයාට පැමිණෙන්න පුළුවන්. ඒ නිවන කරා ඒ ධර්මයේ විසින්ම පමුණවනවා කියන එක තමයි බුදුරජාන් වහන්සේ මෙතනදී දේශනා කළේ. එහෙමයි. ඒ කුමන සතර සතිපට්ඨානයක් දෙයක් කියලා බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා. ඉද භික්කවේ භික්කු කායේ කායානුපස්සී විහෙරති. භික්ෂුව කයෙහි කායානුපස්සී වාසය කරනවා. ආතාපි සම්පජානෝ සතිමා. මේ කෙලෙස් තවන වීර්ය නුවණ සිහියෙන් යුතුව විනේ ලෝකේ අභිජ්ජා දෝමනස්ස. මේ ලෝකයේ කෙරෙහි අනවබෝධයෙන් ඇතුව තිබෙන්නා වූ අභිජ්ජාවත් දොම්නසත් දුරුකොට. ඒ වගේම වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන සතිපට්ඨානයන්ගෙනුත් මේ ආකාරයටම වාසය කිරීම තමයි මේ ආර්ය වූ නෛර්යානික වූ ඒ සියලු දුක් ක්ෂය කිරීම තක්ක රස්ස කියලා කියන්නේ මන ඒ දුක මනවින් සම්මා දුක්ඛකය මනවින් ක්ෂය කරලා දාන තැනට මේ ශ්‍රාවකයා ගෙන එනවා. ධර්මයන් විසින්ම ඒ ධර්මයන් ඉපදවීම තුළ සියලු මේ දුක් නැති වෙලා යනවා. ඉතින් මේක පින්වත් ස්වාමීන් වහන්සේ මතක් කරපු චේතනාකරණීය සූත්‍රයේදී මනවින් අපට පැහැදිලි කරගන්න පුළුවන් මේ නෛර්යානික බව මේ ධර්මයෙන්ම ධර්මයක් උපද්දවන ස්වභාවය. ධර්මයේ විසින්ම අපි මනවින් ධර්මයේ පුරුදු කළාම ධර්මයේ විසින්ම අපි නිවන කරා පමුණුවනවා කියන කරුණ. ඉතින් ඒකෙදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මේ සීලේ තියෙන කුසල සීලේ තියෙන්නේ අවිප්පටිසාරත්තං. අවිප්පටිසාර ආනිසංසය කරගෙන. කියන්නේ අවිප්පටිසාරය කියලා කියන්නේ විපලිසර නැති බව. විපලිසර බව කියන්නේ පසු නොතවෙන ස්වභාවය මුල් කරගෙන. අන්නේ පසු නොතවෙන හිතක් ජීවිතයක් මුල් කරගෙන මේ කුසල සීලය. දැන් අපි කලින් දේශනාවෙදී මතක් කරා මේ ශ්‍රාවකයා සතිපට්ඨානය වඩන්න පෙර ආතුව සීලය සවිසුද්ධ කර ගන්නට ඕන. කියන්නේ මේ කුසල සීලය තුළට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න සීලය මනවින් සිදුරු නැතුව කැළල් නැතුව නොකඩ කොට ආරක්ෂා කර ගන්නට ඕන ආරිකාන්ත සීලයක් පරිද්දේ. අන්න එහෙම පිරිසුදු කරගන්න කෙනාගේ කුසල සීලය නිසා එයාට මේ චේතනාකරණිය එයා චේතනා පහල කරගෙන එයා පැති යුතු නැහැ. එයා විශේෂයෙන් යමක් ඒ සඳහා කළ යුතු නැහැ කියන අවිපරිසාරය මට උපදීවා කියලා. ඒක මේ ධර්මයෙන් තුළින් ඉපදෙනවා. කුසල තුල සීලයේ තුනට පැමිණිච්ච කෙනාට විපලසර නැති බව අවිපරිසාරය පසු නොතවෙන හිත ජීවිතය එයා තුළ දියුණු වෙනවා. එහෙමයි සන්නත. ඒ කියන්නේ මනාකොට සීලයේ පිහිටියානම් එයාට සැක පසුතැවිල්ල කියන එක හටගන්නේ නැහැ කියන එකයි අවසන්නේ. ඔව්. එහෙමයි. ඒක තමයි මේ ධර්මයේ තියෙන නෛර්යානික භාවය. ඊළඟට මේ ඒ විදිහට අවිපටිසාරය ඇති වෙච්ච කෙනාට මේ ප්‍රමුදිත බව ප්‍රමෝදයේ උපදීවා කියලා චේතනා පහල කරගෙන මේ කලයුත්තක් නැහැ කියන. මට ප්‍රමෝදයේ උපදීවා මේ පාමුජ්ජයේ උපදීවා කියලා එයා පැති යුතු නැහැ කියන. ඊළඟට ප්‍රමෝදයේ උපන්න කෙනාට ප්‍රීතිය ඇති වේවා කියලා චේතනාවකින් කළ යුත්තක් න චේතනා කරණීය. චේතනාවකින් කළ යුත්තක් ඒ සඳහා නැහැ කියන එක මේ ධර්මයේ ඉපදුනා නම් එයා තුළ ප්‍රීතිය මේ ප්‍රමෝදයේ එයා තුළ ප්‍රීතිය හට ගන්නවා. ප්‍රීතිය හටගත්තු කෙනාට පස්සද්ධිය ඇති වේවා කියලා චේතනාවකින් කළ යුත්තක් නැහැ කියන. ඒක උපදීවා කියලා කරන්න දෙයක් නැහැ කියනවා. ඊළඟට පස්සද්ධිය ඇති වෙච්ච කෙනාට සැපේ මාතුල උපදේවා කියලා කරන්න දෙයක් නැහැ කියන චේතනාවකින්. ඊළඟට සැපේ ඇති වෙච්ච කෙනාගේ හිත සමාධිමත් වේවා කියලා චේතනාවකින් කළ යුත්තක් නැහැ කියන. එහෙමයි සර්. ඒ කියන්නේ තමන් මේ ධර්මයට පැමිණියාම එයා ඊළඟදී හිතුවත් නැතත් ඒ ධර්මයෙන් ඊළඟ එක උපදිනවා කියන එක. දැන් මේ සතිපට්ඨානය මේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන විදිහට භාවිත බහුලීකృత කළාම කියන්නේ ආතාපි කෙලස්තවර වීර්ය ඊළඟට සම්පජාන නුවණ ඊළඟට
සිහිය. එතුව විනය ලෝක අභිද්‍යා දෝමනස්සං අභිද්‍යාවත් දොම්නසත් දුරුකරගෙන මේ කායානු පස්සනාය බුදුරජාන් වහස පෙන්වා දුන්න ඒ භාවනාවන්හි නිරත වෙද්දි ඒ තුළ යාගේ හිත පිහිටද්දි මේ අභිද්‍යාවෙන් දොම්නසින් තොරව යාගේ හිත අර මේ කියන ගුණ වැඩෙනවා. ඒක මේ ඒ අර ධර්මයකින් ධර්මයක් උපද්දන ස්වභාවය. එතකොට යාගේ හිත තුළ ප්‍රමෝදය ඇති වෙලා පස්සද්දිය සීලේ පිහිටපු ශ්‍රාවකයා මේ දේ කරද්දි මේ සීලයට උපකාරය සීලේ නිස්සාය සීලේ පතිට්ඨාය කියලානේ දේශනා කරන්නේ. මේ විදිහට වඩද්දි එයා තුළ මේ පස්සද්දිය ඊට පස්සේ සැපය සමාධි දිනු වෙනවා. ප්‍රථම අධ්‍යානයේ වශයෙන් යාර දිනු කර ගන්න පුළුවන්. ဒုတိය අධ්‍යානයේ වශයෙන් ඊපස්සේ තුන්වෙනි ධ්‍යානෙ හතරවෙනි ධ්‍යානෙ ආදී වශයෙන් යාට ඒක මේ ධර්මයන් තුළින්ම ඉපදෙනවා. එහෙමයි. ඒ කියන්නේ චිත්ත සමාධියක් දක්වා යන්නට උපකාර වෙනවා මේ සීලේ පිහිටීම. ඊට පස්සේ සැක නැතිවීම ඒක උපද්දනවා. එහෙම ප්‍රමුදිත බව. ඉතින් විතරක් නවතින්නේ සමාධිය ඉපදෙලා සමාධියෙන් යථාභූත ඥාන දර්ශනය සමාධිමත් සිත් ඇති කෙනාට යථාභූත ඥාන දර්ශනය ඇති වේවා කියලා පතන දෙයක් නැහැ කියලා කියන්නේ. චේතනා කරණියෝ චේතනාවකින් මේ මට යථාභූත ඥානය ඇති වේවා කියලා කළුත්තක් නැහැ. මේ සතිපට්ඨානයේ යෙදෙන කෙනා කුසල් කුසල් සිල් නිසා මේ යා ධර්ම අවබෝධ කරී විලක්ක කරගෙන මේ මාර්ගේ මේ වඩන නිසා ලබන නිසා. එතකොට අර දෘෂ්ටි ඍජු කරගෙනත් නේ වඩන්නේ. එතකොට යා අර මේකේ යථාර්ථය යථාභූත ඥානය කියලා කියන්නේ සමුදේ ධම්මානුපස්සීව කායස්මින් විහෙරති. ඊට පස්සේ වේදනා මේ වේදනාවේ සමුදේ දකිමින් හට ගැනීම දකිමින් වාසය කරනවා. ඊපස්සිතේ හට ගැනීම දකිමින් වාසය කරනවා. ඒ වගේම ධර්මයන්ගේ මානසිකාර සමුදේෙන් හට ගන්න ධර්මයන්. කියන්නේ කය හටගන්නේ ආහාරපත්ති කියන හට ගැනීම දකිනවා. කය ආහාර නිරෝධයෙන් නැති වී යනවා කියන යථාර්ථය දකිනවා. පස්සේ වේදනාවන් ස්පර්ශ නිසා හට ගන්නවා. ස්පර්ශ නැතිවීමෙන් නැති වෙ යනවා කියන යථාර්ථය දකිනවා. ඊළඟට සිත නාම රූප ප්‍රත්‍යයෙන් හට ගන්නවා. නාම රූප නැතිවීමෙන් නැති වෙ යනවා කියන යථාර්ථය දකිනවා. ඊළඟට ධර්මයන් මානසිකාර ප්‍රත්‍යයෙන් හට ගන්නවා. මානසිකාර නැතිවීමෙන් නැති වෙ යනවා කියන අත්ති කායෝතිවා පනස්ස සති පච්චපට්ඨිතා හොත් යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය. යාට ඒක ඒ විදිහට යාට මේ කයක් මේ විදිහ යථාභූත කයක් තියෙන්නේ කියන සිහිය පිහිටනවා. ඒ වගේම වේදනාවක් චිත්තයක් මේ ධර්මයන් තියෙන කියන යථාර්ථය අවබෝධ වීම තුළ එයාට ඒක සිහිය දියුණු වීම පිණිසම ඥානෙ දියුණු වීම පිණිසම පවතිනවා. ඒක මේ ධර්මයේ තුළම ඒක අපි මේ චේතනාත්මකව මේ චේතනාව පහළ කරගෙන මේක මේසේ වේවා මෙහෙම කළ යුතුයි කියලා අපිට කරන්න දෙයක් නැහැ කියන එකයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න විදිහටම හැබැයි නිවැරදිව අර දෘෂ්ටිය ඍජු කරගෙන වැඩීම මෙතනදී අත්‍යවශ්‍ය වෙනවා. එතන නිබ්බිදාව හට අරගෙන එහම යථාභූත ඥානෙ ලැබීම තුළ අවබෝධයෙන් කල අවබෝධයෙන් කලකිරීම වෙනවා. ඒකත් චේතනා පහළ කරගෙන කළ යුත්තක් නෙමෙයි කියනවා. ඊළඟ නිබ්බිදාව ඇති වෙච්ච කෙනාට විරාගේ නොයල්ම මේ වගේ කයෙහි වේදනාවන්හි චිත්තේහි ධර්මයන්ගේ යථාර්ථය දැකුණහම දැක්කහම ඒ කෙරෙහි නොයලෙනවා. විරාගේ ඇති වෙනවා. විරාගයටපත් වෙනවා. විරාගා විමුච්ඡති. එයාගේ සිත නිදහස් වෙනවා. අපි අර මහපුරුෂයා ගැන දේශන විරජ්ජති ඊට පස්සේ විමුච්ඡති. සිත නිදහස් වෙනවා. ඊට පස්සේ අනුපාදාය ආසවෙහි ආශ්‍රවයන් කෙරෙහි නොබැද සිත නිදහස් වෙනවා. අනේ තත්වයටපත් වෙන දැන් මෙතනදී පෙන්වා දෙන්නේ අරියා නීයානිකානියන්ති. ඒ නෛර්යානිකෝ නිර්වාණයටම පැමිණෙනවා. තරේ යට විමුක්තියටපත් උනා කියන හැඟි ඒ දැනීමක් තියෙනවානේ. තියෙනවා. ඒ විරාගා විමුක්ති විමුක්තස්මි විමුක්තමෙති ඥානං. අන්තිමේ විස්තර වෙනවානේ විමුක්තිමෙති ඥානය කීනා ජාති ජාතිය ශේවන උසිතම් බ්‍රහ්මචර්ය මඹසර වාසේ නිමා කළා කතං කරණීයං කලයුත්ත කළා නාපරං ඉත්තත්ථායති පජානාති නැවත මේ කලයුත්තක් නැහැ කියන අවබෝධ විමුක්ති ඥාන දර්ශනේ විමුක්ති ඥාන දර්ශනේ. එයා ලබනවා. එහෙමයි. හොඳමයි පින්න ස්වාමීන් වහන්ස අරිය සූත්‍රය ඇසරෙන් අපි කරුණු කතා කරේ. ඒකෙදි අපිට නිරන්තරයෙන් මේ සතර සතිපට්ඨානය ගැන නැවත නැවත අහන්ට ලැබෙනවා. සතර සතිපට්ඨානේ සිහිය පීඩවීමෙන් නිවන කරා යන අයුරු. ඉතින් අපි ඔබට මුලදිත් සිහිපත් කළා මේ ස්වාමීන් වහන්සේ නිතර අපට
ධර්මය ශ්‍රවණය කිරීමෙන් මේ උතුම් මාර්ගය හෙළි පෙහෙළි වෙන බව පවසුවා. ඉතර භාගතුන් වහන්සේගේ ඒ චේතනාකරණී සූත්‍රය ඇසරින් ස්වාමීන් වහන්සේ කරුණු හෙළි කළේ. එවගේම අපි ඔබට සිහිපත් කළ අවිජ්ජා සූත්‍රයෙන්. එවගේම පින්වත්නි භාගතුන් වහන්සේ ළඟට එන බොහෝ අයට බුදුරජාණන් වහන්සේ නිතර කියන්නේ කල්යාණ මිත්‍රයාගෙන් ධර්මය අහන්න කියලා. හරියට ධර්මය අහද්දි එයා ඊළඟදී ඇති කර ගන්නවා කිව්වා. මාගන්ධිය කියලා වමුණකට භාගතුන් වහන්සේ වදාලා. චංකි සූත්‍රයේදී කාපටික කියන තරුණයාට භාගතුන් වහන්සේ වදාලා. මේ හැම තැනකදීම අපිට මුණ ගැහෙනවා අවබෝධ කරන්නට අවශ්‍ය ධර්මයේ කල්යාණ මිත්‍රයාගෙන් එයාට ඇහෙන්නට ඕන කියන එක. ඒ ඇහෙද්දි ස්වාමීන් වහන්සේ පසුගිය වැඩසටහනක අපිට සිහිපත් කළා මේ අට්ඨීකත්වා මානසිකත්වා සබ්බචේතසෝ සමන්නාහරිත්වා කියන වචන වලින් මේ අර්ථය ගන්නවා. අවධානය යොමු කරගෙන මුළු හිතම යොමු කරගෙන කන් යොබාගෙන මේ ධර්මය අහන්න කියන එක. අනේම අහද්දි නීවරණ යටපත් වෙලා බොජ්ජංග හත දියුණු වෙනවා කියලා ස්වාමීන් වහන්සේ සිහිපත් කළා. එහෙමනම් මේ ධර්ම සාකච්ඡාමේ වැඩසටහන තුළ පින්න ස්වාමීන් වහන්සේ මේ අයුරින් අපිට අවධානයෙන් ඇහුවොත් මේ සිය පිහිටනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේකදී අපිට තව සූත්‍රයක් සිහිට නැගෙන පින්න ස්වාමීන් වහන්සේ මේ භූමිජ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මේ බුදුරජාණන් වහන්සේ භූමිජ ස්වාමීන් වහන්සේ අර ජයසේන රාජකුමාරයාට විසඳපු ප්‍රශ්නයක් මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ආරෂ්ඨාංගික මාර්ගයේ නිවැරදිව යමෙක් ආසාවේ අනුගමනය කළත් කැමැත්තෙන් යුතුව යමෙක් අනුගමනය කළත් ඊළඟට එසේ මේ නැතුව අනුගමනය කළත් ඊළඟට මේ දෙකෙන්ම යුතුව යමෙක් ආරෂ්ඨාංගික මාර්ගයේ නිවැරදිව යෝනිසෝ බ්‍රහ්මචරියං චරති කියලා විස්තර වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන විදිහටම අනුගමනය කරනවා නම් ඒක ප්‍රතිඵල ලැබෙන එක විශේෂයක් තියෙනවා. මේ කියන්නේ කෙනෙක් කැමැත්තෙන් කළත් විශේෂ කැමැත්තක් නැතුව එහෙම නැතුව කළත් ඒ දෙකම දෙකෙන්ම කළත් කැමැත් සමහර කෙනෙක් කැමැත්තක් ඇත්තෙත් නැති ස්වභාවයකින් මේ ප්‍රතිඵල බලන්න කියලා නිවැරදිව කරන්න පුළුවන්. අන්න එහෙම කළත් මේකේ ප්‍රතිඵල ලැබෙනවා. ඒ කියන්නේ මේ නෛර්යානික ස්වභාවය මේ ධර්මයෙන් ධර්මයක් උපදන ස්වභාවය. ඒකෙදි ලස්සන උපමාවක් වෙන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමයි. මේ උපමා හතරක් දේශනා කරන අපිට පුළුවන් කීපයක් අපි මතක් කරගමු. මේ කෙනෙක් දැන් වැරදි විදිහට කෙනෙක් දැන් මේ ඒතනදි පැහැදිලි කරනවා වැරදි මාර්ගයක් අයෝනිසෝ බ්‍රහ්මචර්යාව. වැරදි විදිහට මේ කෙනෙක් බ්‍රහ්මචර්යාව මේ මිත්‍යා මාර්ගයක් දියුණු කරනවා නම් ඒක බොහොම කැමැත්තෙන් කළා. එතන අවසරයි. එතන බ්‍රහ්මචර්ය කියන්නේ මේ නිවන් මගට නේද සමහරු? එහෙම එහෙම. නිවන් මග වැරදියට වැඩීම. එතනදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ඒකේ උපමාවක්. ඒ කියන්නේ කෙනෙක් මේ කිරි අවශ්‍ය කරන කෙනෙක් ගව දෙනෙකුගේ ගාවට ගිහිල්ලා ගව දෙනෙගේ අන්දකින් ආසාවෙන් ඇද්දත් කිරි ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ආසාවක් නැතුව ඇද්දත් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ දෙකින්ම ආසාවෙනුත් ආසාව නැතුව ඇද්දත් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. මේ වැරදි තැනින් අදින නිසා. ඒ වගේ මේ අයෝනිසෝ බ්‍රහ්මචර්යාව. ඒ කියන්නේ වැරදි විදිහට මේ රකින්නා වූ මේ බඹසරින් එයාට පල ලබන්න පුළුවන් කමක් නැහැ කියනවා. තව උපමාවක් මතක් වෙනවා මේකේ දේශනා කරනවා මේ තෙල් ගන්න ඕන කෙනෙක් සෙක්කුවට වැලි දාලා කොච්චර කැමැත්තෙන් කළත් අකමැත්තෙන් කළත් තෙල් එන්නේ නැහැ. තෙල් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. වැලි වලින් තෙල් ගන්න පුළුවන් කමක් නැහැ. මේ විදිහට මේ වැරදි මඟක් නම් අනුගමනය කරන්නේ කොච්චර ඒක ආසාවෙන් කළත් ආසාව නැතුව කළත් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ කියනවා. නිවැරදි මඟ ගැන බුදුරජාණන් වහන්සේ නිවැරදි මඟ යා කැමැත්තෙන් බොහෝම ආසාවෙන් කළත් එහෙම නැතුව එහෙම ආසාවක් නැති මේ කළත් එයාට මේ දෙකෙන්ම යුතුව කළත් නිවැරදි මඟ නම් වඩන්නේ නිවැරදි ආකාරයෙන් මේ සතිපට්ඨානෙ ගත්තොත් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන විදිහට සීලේ ඇසුරු කරගෙන සීලේ පිහිටලා දෘෂ්ටි ඍජු කරගෙන මේ ආතාපි සම්පජාන සතිම විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්ස කියන මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන විදිහට මේ කායानुපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව සතිපට්ඨානයෙන් වඩනවනා තන ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන්නේ ස්වාමීන් වහන්සේ නේද? මේ මෙහෙම වඩනකොට ඒක බුදුරජාන් වහන්සේ දේශනා කරන යාට ප්‍රතිඵල ලැබෙනවා කියලා. හරියට මේ කිරි අවශ්‍ය කරන කෙනෙක් ගව දෙනෙක් ගාවට ගිහිල්ලා ගව දෙනෙක්ගේ තර බුරුල්ලෙන් ඇද්දොත් එයාට කිරි එයා කැමැත්තෙන් ඒක කළත්
ඒ නිවැරදි ස්ථානයෙන් ඒක කරන අදින නිසා එයා ගවේෂණය කරන නිසා එයාට කිරි ලැබෙනවා. අකමැත්තෙන් ඒක ඉදී කළත් එයාට ලැබෙනවා. ඊළඟට ඒ මොකද එයා නිවැරදි මේ ප්‍රතිපදාවෙන් නිරත වෙනවා. ඒ දෙකෙන්ම යුතුව කළත් කැමැත්තෙන් අකමැත්තෙන් දෙකෙන්ම කළත් එයාට ලැබෙනවා. ඒ වගේම තෙල් අවශ්‍ය කරන කෙනා ඒ සෙක්කුවට තල පිටි හරි තලයට හරි දාලා ඒ ඇඹරුම් යන්ත්‍රයට ඒක කැමැත්තෙන් මේ ඇඹරුවත් අඹරන දේ නිවැරදිව කරනවා නම් අකමැත්තෙන් කළත් එයාට ඒක මේ තෙල් අවශ්‍යතාවේ සිදු වෙනවා ලැබෙනවා. මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මාර්ගයේ තියෙන ස්වාකාත බව නිවැරදි බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නු ධර්මයේ සම්දිට්ඨිකයි මේ ජීවිතයෙන් ප්‍රතිඵල ලබා දෙනවා. ඒ වගේම අකාලිකයි කල් නොයවා ප්‍රතිඵල ලබා දෙනවා. ඊළඟට මේ ධර්මයේ එහි පස්සිකයි ඇවිත් බලන්න පුළුවන් ධර්මයක් ඇවිත් බලන්න කියලා විවෘත කරන්න පුළුවන් ධර්මයක්. ඕපනායික ඕපනායික ඒ කියන්නේ තමන් තුළට පමුණුවා ගත යුතු ධර්මයක්. නොනැත්තන් විසින් තම තමන් තුළින් ප්‍රත්‍යක්ෂ කරගත යුතු ධර්මයක් කියන එකමයි අපිට මේ ආර්ය සූත්‍රයෙන් පින්න ස්වාමීන් වහන්සේ තවදුරටත් පැහැදිලි කරගන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි ස්වාමීන් වහන්සේ මේ ආර්ය සූත්‍රය අතරින් පින්නතුනි අද දවසේ අපි අනිකුත් සූත්‍ර දේශනාත් ඇසුරු කරගෙනයි මේ කතාබහ සිදු කළේ. ආර්ය සූත්‍රයේදී භාගතුන් වහන්සේ වදාළේ සම්මා දුක්ඛඛයය කියලා. ඒ කියන්නේ දුක මනාකොට දුක ගෙවලා දානවා කියලා. එහෙනම් මේ සතර සතිපට්ඨානයට පැමිණීමෙන් මනාකොට දුක ගෙවි යනවා. ඒක එහෙම නෑ කියලා කියන්න පුළුවන්කමක් නෑ. ඒක බුදුරජාණන් වහන්සේගේ විසරද ඥානයක් කියලා අපිට ඉගෙන ගන්න ලැබෙනවානේ. භාගතුන් වහන්සේගේ විසරද ඥාන හතරෙන් එක විසරද ඥානයක් තමයි භාගතුන් වහන්සේ මේ දුක ගෙවිලා යන මේ ක්‍රමයේ දේශනා කළාද, අවබෝධ කරගෙන දේශනා කළාද. ඒක එහෙම නෙමෙයි කියලා කාටවත් මේ ලෝකේ කියන්න බෑ. ඒක භාගතුන් වහන්සේගේ විසරද ඥානයක් වශයෙන් අපි ශ්‍රවණය කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අද දවසේ මේ භාගතුන් වහන්සේගේ විසරද ඥානයක් හෙළි කරවන ආරි සූත්‍රයයි අපි කතාබස් කළේ. ආරිය සූත්‍රය, ඒ වගේම චේතනාකරණී සූත්‍රය, අවිජ්ජා සූත්‍ර සම්බන්ධ කරගෙන මේ දහම් කතාබහ, මේ ධර්ම සාකච්ඡාව සිදු කළේ. ඉතින් මේ දහම් කතාබහෙන් අපට හෙළිපෙහෙළි වන්නේ පින්වත්නි සුන්දර නිවන් මගයි. සුන්දර නිවන් මගයි. සුන්දර නිවන් මග ගමන් කරන්නට, සුන්දර නිවන් මග සම්පූර්ණ කරගන්නට උපකාර කරවන බෝධිපාක්ෂික ධර්ම ජීවිතයට එකතු වීමයි මේ කතාබස් කරන්න. ඉතින් ඒ නිසා කිනිකුට හිත නැමෙනවා මේ ධර්මය අහද්දි, අනේ මටත් මේ දේවල් මේ උතුම් ධර්මයට එන්න ඇත්නම්, මේ ධර්මයේ පිහිටන්ට ඇත්නම්, මේ ධර්මයේ දියුණුවෙන්ට ඇත්නම් කියලා. ඉතින් ඒ නිසා අපි බොහොම සතුටු සිතින් හැම දිනාටම පුණ්‍යානුමෝදනා කරනවා මේ දහම් කතා බහෙන් අපි සෑම සිළු දිනාම එකතු වෙලා පින්වත් ස්වාමින් වහන්සේ සා සම්බන්ධ කරගෙන උතුම් සූත්‍ර දේශනා සිහි කරමින්, මතක් කරමින්, උපුටා දක්වමින් විවිධ තැන්වල භාගතුන් වහන්සේ වදාළ මනරම් දේශනා හෙලිපෙහෙලි කරමින් මේ කතාබහෙන් අපි රැස් කළ පින පින්වත් ඔබ හැම දිනාටමත් අපි අනුමෝදන් කරනවා. ධර්මයට පැමිණෙන්නට වාසනාව ලැබේවා කියලා දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරනවා. සම්බුදු සසුන සුරකින්නට දෙවියන්ට අවස්ථාව ලැබේවා. මිගේ ඥාතීන්ද මේ පින් අනුමෝදන් වෙලා පරලොවසෙන් සැප ලබත්වා නිවන් මඟ ගමන් කරන පින්වත් ස්වාමින් වහන්සේලාට, ගුරු දෙවියන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින් වහන්සේලාට යමා මහ නිවන් සුව බොහෝ දුර නොවේවා. සම්මා සම්බුද්ධත්වසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝති